ආණ්ඩුව ගෙනීමට යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් සහ මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේ පනත් දෙක කියලා කියන්නේ රනිල් රාජපක්ෂලාගේ ඒ විකෘති ආණ්ඩුව බිහි කරන්න හදන ළමයි දෙන්නේ. නියුන් දරුවෝ දෙන්නේ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත, නින්දා සහගත කැත ක්‍රියාමාර්ගයන් වලට මේ රටේ මහජනයා ඍජුව කිසි බයක් නැතුව නිර්භයව පාරට බැහැලා ඍජුව තමන්ගේ විරෝධය පෞද්ගලිකවත් සාමූහිකවත් සංවිධානාත්මකවත් අද පළ කරනවා. ඒක උන්ට දරා ගන්න බෑ. එය දරා ගන්න බැරි නිසා එය මර්ධනය කරන්න ඕන. එය මර්ධනය කරන්න උන්ට අලුත් නීති රීති වගන්තිය ඕන. ඒ උමනාව සඳහා ඔවුන් ත්‍රස්ත පනත ගේනවා. ඒකේ ත්‍රස්තවාදය පිළිබඳව විශාල අර්ථකථනයක් තියෙන. එහෙම විශාල අර්ථකථනයක් දුන්නම මේකට අයිති නොවන කිසිවෙක් නැහැ. එතකොට ඔවුන්ට එරෙහිව මතවාද වළක්වන්න තමයි ඔවුන් සමාජ ආරක්ෂණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත හැටියට නැත්නම් ඔන්ලයින් සිකියුරිටි ඇක්ට් එක ගේන්න හදන්නේ ඒක. නීතිඥ සමූහිකය අද ගල්ලේ පැවති සම්මන්ත්‍රණයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් ඔන්ලයින් බිල් එක ආවොත් සමාජ මාධ්‍ය නියාමන මේ පනත ආවොත් අද ඉදිරිපත් කරපු එක. කොමිෂන් එකක් පත් කරනවා. පස් දෙනාම පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒකට අධිකරණ බලතල තිබෙනවා. අසත්‍ය ප්‍රකාශයක්ද නැද්ද? අපි හිතමු Facebook එකේ ප්‍රකාශයක් දාලා කොමිෂන් එක කියනවා මේක අසත්‍ය ප්‍රකාශයක්. තීන්දුව කරන්නේ කවුද? අර පස් දෙනා. ඒ පස් දෙනාට පුළුවන් සම්නිවේදනය කරන්න හෝ සේවා සපයන්න හෝ අන්තර්ජාල අතරමැදියා පව. ඒ කියන්නේ ෆෝවර්ඩ් කරුවත් ඇති. පැය 24ක් කල් දෙනවා. පැය 24ක් තුල විධානය තුල ඒක ඉවත් කරගත්තේ නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයකට ගිහිල්ලා අවුරුදු 5යි දඬුවම් උපරිම අවුරුදු 5යි මිලියන් 1යි දඩේ. ඉන්පස්සේ සෑම වරදක් දෙවනි සැරයක් කරුවොත් ඒ වගේ ඩබල් දෙගුණයක දඬනයකට යටත් විය හැකියි. එහෙමනම් මේකෙන් බේරෙන්න මොකද කරන්න ඕනේ? කොවිස මේ විධානය ආවහම Facebook එකේ Facebook එක පාවිච්චි කරපු ළමයා තරුණයා හෝ ඕනම කෙනෙක් අභියාචන අධිකරණයට ගිහිලා රිට් ආඥාවක් ගිහිල්ලා ඒක අවලංගු කරගන්න ඕනේ. කවුද එහෙම කරන්නේ? කොච්චර වියදම් වෙනවද? කොච්චර කාලයක් යනවද? ගෙදරදී දෙමෝපියෝ කියන්නේ මොකද? අනේ ඔය ගලප දාපන් පුතේ. මේක ඔක ඔබ කියපුව එක හරිද නැද්ද නෙමෙයි ප්‍රශ්නේ. කාටද පුළුවන් උසාවියන්නේ? කාටද පුළුවන් අභියාචන අධිකරණය යන්නේ? පෝස්ට් එක වහම ගලවනවා.